ඔන්න ඔය ආකාරයෙන් තමා අපි ඔබතුමාව වේදිකාවට කැඳගෙන එන්නේ. හරි. දැන් වේදිකාවේ වැඩ කටයුතු ඉවරද? මෙදා වේදිකාව ගහලා තියෙන අපූර්ව ආකාරයෙන්. ආහ. වේදිකාව ගහලා තියෙන රේසර් රුඩ. එහාට මෙහාට ගෙනියන්න පුළුවන් ආකාරය. ඔව්. දැන් අපි හිතමු ඔබතුමා කතා කරන අතරවාරේ යම් උද්වේග කර දෙයක් කියවෙන්න එනවා. ඔව්. ඒ කියන්නේ ජනතාවගේ හදවතට සමීප දෙයක් කියවෙන්න එනවා. ඔව්. අන්න වේදිකාව ඇදිලා යනවා ජනතාව අතරට. ඒ විදිහට නිකන් මෙරිග් රවුන්ඩ් එක කරගෙන විදිහට තමයි වේදිකාව හදලා තියෙන්නේ. ගල් මුල්ලාවත් එහෙමයි. කෙලින්ම පස්සට රිවර්ස් ගතේ. හරි දැන් කොහොම හරි වේදිකාවට ගියා කියමුකෝ. දැන් මේ කියන අලුත් ක්‍රමයේ හැටියට ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තින් අඩි ගහලා, තඩි ගහලා, පුඩි ගහලා ඔබතුමා වේදිකාවට වඩම්. ඊටවත් ඊට පස්සේ. ඔව්. ඊට පස්සේ. ඔව්. හීන් සැරේ මයික්‍රොෆෝනේ ළඟට ගිහිල්ලා මයික්‍රොෆෝනේ අතට අරගෙන මහ හයියෙන් කියලා හූවක් කියන්නේ. හූව? ඉතින් හූවේ කිසි තේරුමක් නැහැනේ. තේරුමක් ඇති දෙයක් හූවෙන් ප්‍රකාශ වෙන්නෙත් නැහැනේ. හඬක් පමණයි. මෙතනදී අපි පෙන්වන්නේ ඔබතුමා හොඳ හඬක් නගන්න පුළුවන් නායකයෙක් කියලා පෙන්වන්නේ. හරි හරි හරි. හඬක් නගන්නයි ඕනේ. මන් නගන්නම් හඬ. ඊට පස්සේ? ඊට පස්සේ ඉතින් ඔබතුමා ගැන ගුණකතනයක් කරලා ප්‍රධාන දේශනාවට මං ආරාධනා කරනවා. ඔබ මං ගැන මොනවද කියන්නේ? කියන්න දේවල්ද නැත්තේ? දෙන්නම් ගානට. හොඳයි. දැන් වේදිකාවට ගිහිල්ලා. ඔබ මං ගැන ගුණකතනයක් කරලා ඒ මයික්‍රොෆෝනිය මට බාර දෙන විදිහට මම මෙතන කරලා පෙන්නපන් පෙරහුරුවක් මට බලන්න. මෙතන? ඔව්. මේ විලාද? ඔව් දැන් කරලා පෙන්නපන්. දැන්? ඔව්. හරි. ඔව් ප්‍රියදර රසික රසිකාවියනි ඔබ තමුන්නාන්සේලා මෙතෙක් පුල පුලා බලා සිටි ඒ මහා අසත් පුරුෂයා ඔබ තමුන්නාන්සේලාට අඳුන්වා දෙන්නයි මගේ මේ වෑයම. තමුන්නාන්සේලා දන්නවා මූ කවුද, මොන වගේ එකෙක්ද, මොන වගේ භූතයෙක්ද කියන එක. සහෝදර බුරු මොනිකා මේ ඔලුතුනේ වස්ස පෙන්නන්න වාගෙන කෑ ගහන්න. කලබල වෙන්න එපා. මෙතනදි මේ අරකා මේකා මූ කියලා කියන්නේ ඔබතුමා මේ ජනතාව අතරම නිකන් මචං ලෙවල් එකේ පොරක් කියලා පෙන්නන. ඕකට අපේ කට්ටිය අහු වෙනවා. හරි හරි කරගෙන යමු කරගෙන යමු. තමුන්නාන්සල දන්නවා පහුගිය කතිර යුද්ධ වෙලාවේදී මූ තමුන්නාන්සලට පොරොන්දු රාශියක් දුන්නා. රාශියක්. නමුත් තමුන්නාන්සල දන්නවා ඒ එක පොරොන්දුවක්වත් මූ ඊෂ්ට කරුවේ නැහැ. මූට ඊෂ්ට කරන්න බැරි වුණා. අද ඒක ඌ පිළිගන්නවා සහෝදර බුරු. යකෝ මොකක්වත් කිරුවේ නැහැ කිව්වම ජනතාව මට කතිර ගහනවද ආයතරයක්? ඉතින් මොනවත් කෙරුවේ නැති හින්දා නේන්නම් ඒවා කොරෝ ගන්න ආයේ පත් කරගන්න. කලින්ම කරලා ඉවරයක් වෙලා තිබ්බනයි. ආයෙත්ින් පත් කරලා වැඩකුත් නැහැ. ඒකාතකට මම මොකක්වත් කරපු නැති එක චාන්ස් එකට හිටිය. ඒකනේ. පුළුවන් තරම් අනේ හෙට හොඳයි, අනේ හෙට හොඳයි කියලා ජනතාවට ඒත්තු ගන්නණ්ඩයි තියෙන්නේ. මොකද ඒට ගෙඩිය පිටින් දෙනවා කියලා කිව්වොත් අද ලෙල්ල හරි කණ්ඩ අපේ කට්ටිය ලෑස්ති. මොකද්ද කොලයක් ගත්තේ? ඊයේ සැරේ නිරුතිදිග රජතුමා කතර යුද්ධ දිනුවේ හින්දියෙන් ජනතාව අමතලා. හින්දියෙන් ජනතාව අමතලා ෂාන් නියම වැඩක්. හින්දි උන කාර්යෝ ඉන්නේ අල්ලලයි නියමෙට. මං එතුමාට කියලා හින්දියෙන් කතාවක් ලියාගත්තා මේ සැරේ ජනතාව අමතලා. ඔව්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම මේ හින්දියෙන් කරන කතාව සිංහලට පරිවර්තනය කරන්න කෙනෙක් හොයාගන්නවා. ඒ කියන්නේ හින්දි දන්න කෙනෙක්. දන්න කෙනෙක්. ඉතින් මට පුළුවන් හින්දි. මට පුළුවන්. ඔව් මම හින්දි සංගමෙත් ඉන්නවා. මේකම. ඒ වුණාට මට උඹ විශ්වාස නැහැ. හරි පොඩි ටෙස්ටිං එකක් දාමු. හරි. හරි ප්‍රවේශය. ප්‍රවේශය. හරි. ඕ ප්‍රියදර රසික රසිකාවියනි ඔබ තමුන්නාන්සේලා මෙතෙක් පුල පුලා බලා සිටි ඒ අසහාය ගායකයා නෙමෙයි නායකයා ඔබ තමුන්නාන්සේලාට
අඳුන්නා දෙන්නයි මගේ මේ වෑයම. එතුමා අද තමුන්නාසල අමතන්නේ හින්දි භාෂාවෙන්. හින්දි භාෂාවෙන්. එතුමා හින්දියෙන් අමතන දේ සිංහලයට පරිවර්තනය කරමින් ඔබට සමීප වන මා අගුණ බණ්ඩානහොත් පුරෝහිත. මේක අලුත් අවස්ථාව. මේ කතාවට අමතරව ලස්සන ගීතයක් රසවිඳීමේ අවස්ථාව ඔබ තමුන්නාන්සේට ලැබෙනවා. කතාවයි ගීතයයි. කතාවයි ගීතයයි. හරි. පටන් ගමු. හරි. මන්න හින්දියෙන් කතාව කරනවා. ඔබ නිවැරදිව සිංහලට පරිවර්තනය කරලා පෙන්වන්න. හැබැයි වරද්දලා හුවෙන්න එපා. මම පටන් ගන්න. නොන්නා හෙයි මාතා හෙයි නොනාවරණි මහත්තරණි අරි අරි අවුණ දෙන්න 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 සම්බානා සම්භාවනා හෙයි. බැරිද? ආයම කියන්න. සම්බානා සම්භාවනා හෙයි. සම්භාවනීය අමුත්තනේ අමුත්තනේ අරි 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 දූතයි දූදරුවනි වෙන්නේ ඔබේ අර දිවානා දුක්කි දුක්කි ජාති අභිමානයි එළවුණා. බැරිද? ආය අමුතුවෙන් කියන්නේ දිවානා දුක්කි දුක්කි ජාති අභිමානයි. දිනපතා දුක් විඳින ජනතාව අභිමානවත් ලෙස නගා සිටීමයි මගේ එකම අරමුණ. කොහොමද බඩුවද වනේද? හරි හරි කරගෙන යවන්කෝ. පස්සානා කාලෝ දක්කුමුක්කු කර්තායි. පහුගිය කාලේ මං ටිකක් දක්කුමුක්කු වෙලා හිටියේ. ඒක පුල් දෝමාලි. ඒකයි පුල් ටයිම් වැඩ කරන්න බැරි වුණේ. බෞජි බෞරා බල්ලෙක් බිරුවට නැහි කන්දේ පාතයි. කන්ද පාතෙන් නෑ සහෝදර වරුණි. අප්නා දේශ අපේ ප්‍රදේශේ ලක්කේ රෝටි කාටි හේ. හුඟ දෙනෙක් ළමයි කන්නේ රොටි. අයියා රොටි කාති හේ. ඇයි මේ රොටි කන්නේ? අච්චා පිච්චා නැහි කර්තායි. අතේ පිච්චිය නැති ඉඳයි සහෝදරෝ. දිල් අප්නා ඕර් පිත් පරායේ. මම මේ සරේ දිනුවට පස්සේ ඔජායේ නිර්වස්ව පජායිලි. සියලුම ඇඳුම් අඳින අය නිර්වස්ත්‍ර කරනවා. නෑ නෑ නිර්වස්ත්‍ර පජායිලි. යන්නේ ඇඳුම් දෙනවා. රස්කී රස්කී පජායිලි. යන්නේ රස්තාවල් දෙනවා. ගෝරා ඕර් කාලා. ගොඩ ගොඩවල් දේවල් කණ්ඩ දෙනවා. තුම්සේ අච්චා කෝන් හැ කෝන් හැ. හැම කෙනෙකොටම අයිස්කෝන් ගෙනල්ලා දෙනවා. සත්‍යම් සිවම් සුන්දරෝ. සත්‍ය කතා කරනවා සුන්දර විදිහට බොරු කියන්නේ නෑ. කබී කුෂි කබී ගම්මා. කුෂි කාර්මික දේවල් ගමේ ගෙදරටම හැම කෙනෙකුටම ගෙනත් දෙනවා. කෙහෙසාන මරේ දිල්ලේ තුමාරා දෝස්තෝ. ඔව්. ගමේ හැම කෙනෙක්ම එකම තැනකට ඒක රාසි කරලා. යකෝ මමනි දැන් මේ සිංහලෙන් කියන්නේ මේ බලාපි. අර පජායිලි ළඟේ මිස්සුනේ අල්ලලා ගාව. හරි වරි. මක්කලේ පෙට්ට මහරාසි. මහරාසිය පෙට්ටි වලට දාලා බඩු දෙනවා. වනංගා මූඩි. ඇලි වහන මූඩි. කාත් වරායන්. ඇත්ත උදැල්ල ඒ ගමන හින්දි නෙමේ වාගේ. හරි හරි කරගෙන යමන්කෝ.
සකල කලා වල්ලව සකල විද දේවල් දාලා දෙනවා දෙනවා ඔව් දෙනවා ජිල්ඩක දෙකෝ ජිල් බෝල දෙක දෙක ජිල් දෙක දෙකෝ ජිල් බෝල දෙක දෙක දිල්ලන වාලා සිකෝජී ආයි මිලන් කී බේලා දෙකෝ හයි 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 ජිල් බෝල දෙක දෙක ගානේ හරි දීලා ජිල් බෝල ගගහරින්න පුළුවන් වාතාවරණයක් තම තමුන්නාන්සලට ලබා දෙනවා ලබා දෙනවා ලබා දෙනවාමයි කියලා පරම් දෙනවා සහෝදරවරුනි කොහොමද පට්ටුවද වනේ ප්‍රීති පුරෝහිත ප්‍රීති